අද විවරණ තුළින් අපි ඔබට self awareness හෙවත් ස්වයං දැනුවත්භාවය ගැන තොරතුරු බිඳක් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. තමා ගැන යමෙකු සතුව ඇති තොරතුරු ප්‍රමාණය. තමන්ගේම චින්තනය හා හැසිරීම පිළිබඳව යමෙකු ඉදිරිපත් කර ඇති මතය. කෙනෙකුගේ මතයන්ට පටහැනිව තමන්ටම ආවේනික ශෛලියකින් තොරතුරු වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මෙම ස්වයං දැනුවත්භාවය හෙවත් self awareness වලට ඇතුළත් වෙනවා. ස්වයං දැනුවත්භාවය යන්නේ ඔබේ පෞද්ගලික ලක්ෂණ පිළිබඳව දැන ගැනීම සහ ඔබේ ක්‍රියාවන් අනෙක් පුද්ගලයන්ට බලපාන ආකාරය මෙන්ම ඔබේ ව්‍යාපාර ප්‍රතිඵල යනාදිය. ඔබේ කල්මනා කරන කුසලතා උපරිම කර ගැනීම සඳහා මෙය අත්‍යවශ්‍ය මුල් පියවරක්. කටපතක ඔබේ පරාවර්තනය දැකීමෙන් ඔබේ පෞරුෂය වැඩිදුණු කර ගැනීමට හැකිවන වාසේම ඔබේ ගතිගුණ සහ හැසිරීම පිළිබඳව අන් අයගෙන් ලැබෙන ප්‍රතිචාර මගින් ඔබේ කළමනා කරන කුසලතා වර්ධනය කිරීමට සහ ඔබේ විනිශ්චය වැඩිදියුණු කිරීමට හැකිවනවා ඇත. ස්වයං දැනුවත්භාවය යථාර්ථවාදී ස්වයං සංකල්පයක් ගොඩ නැගීමට උපකාරී වෙනවා. එය ස්වයං ගැලපීම් සහ වැඩිදියුණු කිරීම දිරිමත් කරනවා. එය පුද්ගලික වර්ධනයටද මඟ පාදනවා. සාරධර්ම සංජානන ශෛලිය ආකල්ප සහ අන්තර්පුද්ගල අවශ්‍යතා වැනි ප්‍රධාන අංශ හතරකට ස්වයං දැනුවත්භාවය වර්ග කරන හැකි. personal values පුද්ගලික සාරධර්ම අපගේ පුද්ගලික ප්‍රමිතීන් සහ සදාචාරාත්මක විනිශ්චය පිළිබඳව අප සෑම කෙනෙකුම දැන සිටීම හා අවධානය යොමු කිරීම වැදගත්. සියලුම ආකල්ප දිශානතිය සහ හැසිරීම් පුද්ගලයන්ගේ සාරධර්ම වලින් පැනනයි. ප්‍රධාන වශයෙන් සාරධර්ම දායක සාරධර්ම සහ සහජ සාරධර්ම වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ආගන්තුක සත්කාරය, වැඩිහිටියන්ට ගරු කිරීම, අභිලාෂකාමී බව, විශ්වාසදායක බව වැනි සාරධර්ම දායක සාරධර්ම ලෙසද නිදහස, සමාජ ගෞරවය, සමානාත්මතාවය, කල්‍යාණ මිත්‍රත්වය, සුබදාහමී සුන්දරත්වය සහ කලාව අගය කිරීම වැනි සාරධර්ම සහජ සාරධර්ම ලෙස හැඳින්වෙනවා. මෙම සාරධර්ම පුද්ගලික ප්‍රමිතීන් සහ සදාචාරාත්මක විනිශ්චය තීරණය කරනවා. සාරධර්ම සහ ප්‍රතිචාර අතර ආකල්ප සඳහා නිදර්ශන අවංකභාවය, සත්‍යවාදී සහ රැකියාවේ වගකීම් දරනවා, ජයග්‍රහණය වැඩ සඳහා ප්‍රමුඛත්වය දක්වනවා, ස්වාධීන බව පුද්ගලිකත්වය ආරක්ෂා කරනවා, සැකසුරුවන ඉතිරි කිරීම අනවශ්‍ය ලෙස වියදම් නොකිරීම. කොග්නිටිව් ස්ටයිල් සංජානන විලාශය පුද්ගලයන් තොරතුරු රැස් කර ඇගීමට ලක් කරන ආකාරය මෙයයි. සංජානන ශෛලිය සමන්විත වන්නේ පුද්ගලයන් තොරතුරු අවබෝධ කර ගැනීම, අර්ථ නිරූපණය කිරීම සහ ඒවට ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධ සාධක විශාල සංඛ්‍යාව. තොරතුරු රැස් කිරීම සහ තොරතුරු ඇගීම වැනි කළමනාකරණයේදී විශේෂයෙන් අදාළ වන ප්‍රධාන මානයන් දෙක අපි සලකා බලමු. තොරතුරු රැස් කිරීම සංවේදනය සෙන්සි දත්ත ගුණාංගවල මූලික කර්ම කොටස් කෙරෙහි අවධානය යොමු කරන චර්යාවන්ට වැඩි කැමැත්තක් දක්වන නිර්වද්‍යතාවය සහ පවතින සාජ නිපුතතා භාවිතා කරන වටහා ගැනීම ඉන්ටියුටිව් පොදු ලක්ෂණ සාමාන්‍යකරණයන් සම්බන්ධතා සහ සමස්තය කෙරෙහි අවධානය යොමු කරයි. අගේ මත පදනම් වූ නව උද්‍යෝගිමත් දැනුම නව ගැටලුවලට වැඩි කැමැත්තක් දක්වීම තොරතුරු ඇගීම සිතීම thinking අනුපිළිවෙලින් විධිමත්ව විෂයානුබද්ධ දත්ත භාවිතා කරමින් සැලසුම් සහගතව අරමුණු කරා ළඟාවීම තාර්කික අනුපිළිවෙල විනය සහිතව කාර්යයන් කේන්ද්‍රගත කර ඇත. දැනීම feeling කිසිදු තාර්කිකත්වයක් නොමැතිව සහජ හැඟීමකින් උත්සාහයන් තුළින් සහ අත්දැකීමෙන් තත්ත්වයන් ගැටලු වෙත ළඟාවීම සහයෝගයෙන් සහ අවබෝධයෙන් අන් අය සතුටු කරයි. orientation towards change වෙනසක් සඳහා දිශානති
වෙනසක් සඳහා දිශා නැතිය පුද්ගලයන්ගේ අනුවර්තනය වීමේ හැකියාව හඳුනා ගන්නවා. පුද්ගලයන්ට අපැහැදිලි අවිනිශ්චිත තත්ත්වයන් ඉවසා සිටින තරම සහ වෙනස් වන තත්ත්වයන් යටතේ ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා පුද්ගලික වගකීම භාර ගැනීමට ඔවුන් කොතරම් දුරට නැඹුරු වේද යන්න මෙයට අතුරක් වෙනවා. ඇතිවන නව තත්ත්වයන් සහ ඉල්ලීම් කෙරෙහි අවිවාදිත ඉවසීම, අනාගත අභිලාෂයන් වෙනුවෙන් තත්ත්වයන් පාලනය කිරීම orientation towards change නමින් හඳුන්වනවා. Interpersonal orientation අන්තර්පුද්ගල දිශානතිය. අන්තර්පුද්ගල දිශානතිය තීරණය කරන්නේ අන් අය සමග අන්තර්ක්‍රියා කිරීමේදී බොහෝ විට මතුවිය හැකි හැසිරීම් රටාවන්. පුද්ගලයන් සමග සම්බන්ධතාව වර්ධනය කර ගැනීමේදී ඔවුන්ව පාලනය කිරීම, සමාජගත කිරීම යන කරුණුවලදී අන් අය සමග කටයුතු කරන ආකාරය මෙයින් අදහස් කරනවා. පුද්ගලයෙකුගේ විවෘත හෝ සංවෘත බව, ආත්ම විශ්වාසය හෝ අතහැරීම, පාලනය කරන හෝ යැපෙන, ආදරණීය හෝ දුරස්ථව සිටින ප්‍රමාණය අන්තර්පුද්ගල දිශානතිය කෙරෙහි විශාල වශයෙන් කල්පනා. අභ්‍යන්තරයේ සොයා ගැනීම ඔබට අන් අයට ආදර්ශ ආකෘතියක් විය හැකි අතර මේ ඔබේ සම්බන්ධතාවල අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මෙන්ම ඔබේ ජීවිතයේ සෑම අංශයකම ඔබ වඩාත් සත්‍යවාදී වන විට ඔබේ ආත්ම අභිමානය හා විශ්වාසය ගොඩනගා ගැනීමට උපකාර වෙනවා. ආත්ම අභිමානයේ යතුරයි. එය ඔබේ විශ්වාසය වැඩි කරයි. ඔබට විශ්වාසයක් ඇත්නම් ඔබ ඔබටම ගරු කරනු ඇත. ඔබ ඔබටම ගරු කරන්නේ නම් ඔබට අන් අයට ගරු කළ හැකිය. ඔබේ සම්බන්ධතා, ඔබේ ජයග්‍රහණය සහ සතුට වැඩි දියුණු කළ හැකිය. නිපුණතා සංවර්ධනය ප්‍රවර්ධනය කරන කළමනාකරණ කුසලතාවල හිඩැස් හඳුනා ගැනීමට කළමනාකරුවන්ට සුවයං දැනුවත් භාවය උපකාර කරයි. සුවයං දැනුවත් භාවය කළමනාකරුවන්ට වඩාත් ඵලදායී වන අවස්ථා සොයා ගැනීමටත්, බුද්ධිමය තීරණ ගැනීමේදී සහාය වීමටත්, ආතති කළමනාකරණයත් තමාගේ සහ අන් අයගේ අභිප්‍රේරණයටද උපකාර වෙනවා. සුවයං දැනුවත් භාවය මගින් තම වර්තමාන රැකියා කුසලතා හැඳින, අනාගත රැකියා කුසලතා සඳහා ඒවා වැඩි දියුණු කර ගැනීමටද හැකි වෙනවා.